ඇසල් ඇසිස් YouTube channel එකට අද තව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් YouTube කියන්නේ අපි හැමෝම පාවිච්චි කරන application එකක්නේ. ඒත් මේ YouTube එකේ තියෙන සමහර දේවල් ගැන ඔයාලා දන්නේ නැහැ. ඉතින් අද මම කතා කරනවා වීඩියෝ එකෙන් YouTube එකේ තියෙන අලුත්ම options තුනක් ගැන. ඉතින් මේ options තුන ඔයාලට අනිවාර්යයෙන්ම ගොඩක් වැදගත් වෙයි YouTube පාවිච්චි කරන කෙනෙක් විදියට. ඉතින් අපි වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා බලමු YouTube එකේ ඔයාලා නොදන්න මේ රහස් තුන මොනවද කියලා. වීඩියෝ එක යන කලින් මතක් කරන්න මම මේ වීඩියෝ ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න යාටත් අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. ඒ වගේම මේ වගේ videos බලන්න දැම channel එක subscribe කරලා notification bell එක all කරලා තියාගන්න. එහෙනම් ඉතින් අපි වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා බලමු YouTube එකේ ඔයාලා නොදන්න මේ tricks තුන මොනවද කියලා. රයිඩ් ඉතින් අපි බලමු YouTube එකේ ඔයාලා නොදන්න පළවෙනි රහස මොකක්ද කියලා. මම දැන් YouTube application එක මේ විදිහට open කරගෙන තියෙනවා. YouTube එකේ තියෙනවනේ search bar එකක්. ඉතින් මම මේ search bar එක උඩ මේ විදිහට touch කරගන්නවා. ඉතින් මේ search bar එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන voice mark එකක් තියෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙන voice mark එකෙන් ඔයා මේ විදිහට වැඩක් ගන්න නැතුව ඇති. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ voice mark එක පාවිච්චි කරලා ඔයාලා නොදන්න සින්දුවක් එහෙම නැත්නම් ඔයා හිතනවා බස් එකේ යනවා මොකක් කරි සින්දුවක් ඇහෙනවා. මේ සින්දුව ඔයාට හොයාගන්නත් බෑ. ඉතින් ඔයාලට පුළුවන් ඒ ෂණික මෙන්න මෙතන voice ලකුණ touch කරලා ඒ සින්දුව record කරන්න. record කරාට පස්සේ ඔයාලට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ සින්දුව YouTube එකෙන් හොයාගන්න. ඉතින් මම මේක ඇත්තටම කරන්න පුළුවන්ද කියලා ඔයාලට පෙන්නන්නම්. මම දැන් මෙතන mic එක උඩ touch කරලා එක සින්දුවක නමක් කියනවා. එතකොට අපි බලමු අපිට ඒ සින්දුව පෙන්නාවිද කියලා. ඔයාලට සින්දුවක පොඩි කොටසක් හරි මතකයි නම් ඒක මුමුණලා කිව්වත් මෙන්න මේ record එකට ඔයාලට පුළුවන් මේ voice එකේ මුමුණලා කියලා හරි සින්දුව හොයාගන්න. මම දැන් එක පෙන්නන්න. මම දැන් මෙතන voice icon එක touch කරගන්න. I'm so lonely broken angel. ඔන්න දැන් ඔයාලට පේනවාදී මම ඒ කියපු සින්දුව මෙන්න මේ විදිහට මට YouTube search වල පෙන්නනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් ඔයා දන්න චූටි කැලලක් කරි කියලා ඒ සින්දුව සම්පූර්ණයෙන්ම හොයාගන්න. ඉතින් මේ ඔප්ෂන් එක ගොඩක්ම වටිනවා ඔයාලට සින්දුවක් හොයාගන්න බැරි අවස්ථාවක ප්‍රයෝජනයට ගන්න. ඒ වගේම ඊළඟ ටිප් එක. ඊළඟ ටිප් එක තමයි ඔයා මෙන්න මේ විදිහට YouTube වීඩියෝ එකක් බල බල ඉද්දි ඔයාට මොනවා හරි දැන් මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ ක්ලාස් යන අයට. ඔයා ක්ලාස් එකකට සම්බන්ධ වෙනවා කියලා හිතන්න. මොකක් හරි රෙකෝඩ් එකේ යන තැනක් ඔයාට පැහැදිලි නැහැ. පේන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් දැන් YouTube එකේ දීලා තියෙන ඔප්ෂන් එකකින් ඔයාලගේ ඒ පේන්නේ නැති ඔප්ෂන් එක zoom කරලා බලන්න. ඉතින් ඔයාලට අවශ්‍ය තැන මෙන්න මේ විදිහට zoom කරලා ඔයාලට වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔප්ෂන් එක ගොඩක් වැදගත් වෙයි ක්ලාස් යන අයට වගේ. ඉතින් මොකද ඔයාලට නිතරම ක්ලාස් වල දේවල් බලා ගන්න මෙන්න මේ ඔප්ෂන් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. දැන් අපි බලමු ඊළඟ ටිප් එක මොකක්ද කියලා. ඊළඟ ටිප් එක තමයි ඔයාලා දැන් මේ විදිහට මොකක් හරි මූවි එකක් හරි මේ විදිහට බල බල ඉන්නවා කියන්නකෝ. මේ විදිහට බල බල ඉද්දි ඔයාගේ අතට ටච් වුණොත් මේ ස්ක්‍රීන් එක මේ විදිහට ටච් වෙලා කට් වෙනවා. එහෙම නැත්නම් සමහරවිට මැසේජ් ආවට පස්සේ මේ මැසේජ් එකක් උඩ ටච් වුණොත් ඔටෝම ඔයා බල බල හිටපු වීඩියෝ එක එහෙම නැත්නම් මූවි එක කට් වෙලා යනවා. ඉතින් ඒක වෙන්නේ නැති වෙන්න ඔයාට පුළුවන් ඔය මූවි එකක් බලන වෙලාවට මෙන්න මේ විදිහට මූවි එක බලන තැන මෙන්න මෙතන උඩ තියෙන සෙටින් මාක් එක උඩ ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ලොක් ස්ක්‍රීන් කියලා. මේක උඩ ටච් කරන්න. ඊට පස්සේ වීඩියෝ එක මෙන්න මේ විදිහට අනිත් පැත්තට ප්ලේ වෙනවා. ඉතින් මේ විදිහට ලොක් ස්ක්‍රීන් දැම්මට පස්සේ මේ විදිහට වීඩියෝ එක උඩ කොච්චර ටච් කරත් මේක එහෙම යන්නේ නැහැ. එහෙම එහෙම මුකුත් වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඔයාලට නැවතත් මේක අන්ලොක් කරගන්න ඕන උනාට පස්සේ මෙන්න මෙතන ටැප් ටු අන්ලොක් කියලා වචනයක් තියෙනවා. මේක උඩ ටච් කරන්න. ඒක උඩ ටච් කරාට පස්සේ ඔන්න ඔයාලට පුළුවන් වීඩියෝ එක නැවතත් කිසිම ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ විදිහට කට් කරගන්න. ඉතින් මේ වැඩේ ගොඩක්ම වැදගත් වෙන්නේ මූවිස් බලන අයට. එයාලා මූවි බල බල ඉන්නකොට මැසේජ් එද්දී ෆෝන් ස්ක්‍රීන් එක ටච් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වෙන්නේ නැහැ මේ විදිහට ලොක් ස්ක්‍රීන් දාගෙන වීඩියෝස් බලද්දී. ඉතින් මේ තුන තමයි මම අද කතා කරන්න අරගෙන ආපු YouTube රහස් තුන. ඉතින් මම හිතනවා මේ රහස් තුන අනිවාර්යයෙන්ම ඔයාලට වැදගත් වෙන්න ඇති. ඉතින් මේ රහස් තුන ඔයාලා try කරලා බලන්න. අනිවාර්යයෙන් මේ ගැන අදහස් comment කරන්න අමතක කරන්න එපා. ඉතින් අද මම අරගෙන ආවේ YouTube එකේ ඔයාලා නොදන්න රහස් තුනක්.
ඉතින් මේ තුන මොනවද කියලා ඔන්න දැන් ඔයාලට ආයිඩ එකක් ලැබෙන්න ඇති. මම හිතනවා අද වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාලට වැදගත් වෙන්න ඇති. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයාර් කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න තම චැනල් එක subscribe කරලා notification bell එක all කරලා තියාගන්න. එහෙනම් ඉතින් අද මගේ ඉන්නේ නම් අපි තව දවසක මේ වගේ අලුත් මලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.